අද මුළු ලෝකෙම යන්නේ සීමාවක් නැති ආශ්‍රාමන් ටිකක් පස්සේ වේගෙන් ගමන් කර ඇමරිකාව ඩොලර් ට්‍රිලියන 15ක් චීනෙන් ණය ගත්තා අර ඇමරිකාවේ එක පින්තූරුවක් තියෙනවා මේ ඔබ දැකලා තියෙන පින්තූරුව අර අතින් යකඩ මේ අර ගෙඩියකුත් එක්ක කටු කටු රූපකාන්තා රූපයක් ඉන්නේ තරාදියක් එක්ක ලොකු උස රූපයක් ඇමරිකාව චීනෙන් ගත්තු ණය ඩොලර් 111 වලින් ගොඩ ගැහුවොත් ඒ රූපේ වැහෙනවා විශාල පිළිමයක් ඇමරිකාවේ තියෙන හැබැයි ඒ කොච්චර ණය ගත්තත් ඒගොල්ලෝගේ ආසා ටික සපුරන්න පුළුවන්ද නෑ අපිට බෑ නේද අපි කොච්චර ණය ගත්තත් මොනතරම් දේවල් භෞතිකව ගෙනවත් ඇතිවීමක් නෑ තව ණය අරගෙන තව දේවල් අපේ ඇතුළට එකතු කරගන්න දැඟලුවත් අපිට තෘප්තියක් නෑ මුළු ලෝකෙම යන්නේ ඒක හැම තැනින්ම එකතු කර කර බලනවා අපිට සතුටින් ඉන්න පුළුවන් જાතියක් විය හැකිද කියලා ලෝකේ පුරාම තියෙන්නේ දිනපතා වර්ධනය වෙනවා මානසික ආතතිය වැඩි අය ડિප්‍රෙෂන් වැඩි අය ස්ට්‍රෙස් වැඩි අය ක්‍රමතය වැඩි අය බිහි වෙනා ගම්වලත් ඉන්නා ඒ ඇයි ආසා පාලනය කරන්න නැතුව සම්පත් පාලනය කරන්න යනවා කෙලස් වලට උත්තරයක් හොයන්නේ නැතුව අඩු භෞතික සම්පත්තික වැඩි කරගන්න උත්සාහ කරනවා මේකකින්වත් ලෝක ප්‍රශ්නෙටත් උත්තර නැහැ ඔබේ ප්‍රශ්නෙටත් උත්තර නැහැ මම ඔබට යෝජනා කරනවා හොඳ බෞද්ධයෙක් ලෙස දැන් ඔබ වෙනස් මාවතක් දිහා බලන්ට ඉතාම කාලය හරි මොකද ජීවිතේ සැලකිය යුතු කාලයක් දැන් අපි ජීවත් වෙලා ඉවරයි නේ මම 31යි මෙතන ඉන්න තව අය 30 අය 40 අය නේද 50 60 අය ඉන්නා උපරිම අවුරුදු 80ක් හිටියොත් දවස් ඉන්න පුළුවන් 29200ක් විතර නේද දැන් 50 අය හිතන තව දවස් කීයද තියෙන්නේ ඒකෙත් මගේ අදිෂ්ඨානය වෙන්නේ තව සීට්ටු පහකට එකතු වෙන එකද නැත්තම් ඊට එහා මොකක් හරි ආධ්‍යාත්මිකව බලන එක හිතන ඔබ තීරණය කරන්න මං කියන්නේ ඒයි දැන් අපි අවුරුදු 50ක්ම සීට්ටු දැම්මා ලෝන් දැම්මා නේද දස අතේ ණය වුණා මොකටද ඇහැපිනවන්න කියලා හිතන් ඇති වුණා නෑ කනපිනවන්න ඇතිවීමක් නෑ තව හොයනවා තව මුකුත් හඳ නැද්ද තව රස හොයනවා අපි නොවින්ද පොද්දල මීපාවල අපිට හමු නොවිච්ච රසය ගාල්ලා හරියද්ද අපි හොයනවා තාම මා ඔබට සේ කරනවා තේරුම් ගන්න රාගය තියනකන් ඇතිවීමක් නැත ඇලීම ද්වේෂය තියනකන් ගැටීමේ ඇතිවීමක් නැහැ ගැටෙන්නම තමයි හිතේ ඉස්සෙල්ලම දැනගන්න මගේ ගාව මේ ටික තියනවා මේ ටික එච්චර හොඳ ටිකක් නෙමෙයි මේවා නිසා මගේ කටින් වැරදි වචන ගොඩක් එන්න පුළුවන් මගේ ශරීරය පාවිච්චි වෙලා වැරදි ක්‍රියාකාරකම් ගොඩක් වෙන්න පුළුවන් කියන එක හැම වෙලාවකම හිතන්න ඒක හිතුවොත් අර වැඩි වෙන ටික හිත ඇතුලේ නවත්ත ගන්න පුළුවන් වෙයි අලුතින් එන එකත් නවත්ත ගන්න පුළුවන් වෙයි ඒක හරියට උදාහරණකින් ආපහු යකඩ හට්ටියේ උදාහරණයට යමු යම් කිසි කෙනෙක් ගේනවා දූවිලි පිරිච්ච යකඩ හට්ටියක් හැමතැනම දූවිලි හැබැයි ආ දන්නවා මේක දූවිලි කියලා ගෙනාපු ගමන් සෝදලා දිනපතා ප්‍රයෝජනෙට ගන්නවා සෝදමින් ප්‍රයෝජනෙට ගනිමින් නැවත සෝදමින් අලුතින් දූවිලි වැදෙන්න දෙන්නේ නැතිව හරි තැනක හට්ටිය තබමින් ප්‍රයෝජනෙට ගන්නවා හට්ටිය විනාශ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි විනාශ වෙන්නේ තියෙන ඇයි එයා හට්ටිය ගෙනෙද්දිම දැක්ක දූවිලි තව දූවිලි එක්ක තියුවොත් ඉවරයි වතුරත් ඒකට ඉහුනොත් ඉවරයි හට්ටිය දිරනවා ඒ විදියටම හිතගෙන හිතන් මනස ගැන කල්පනා කරන් කෙලස්
සහිතව මගේ හිත තියෙන්නේ හැබැයි මම ආයෙත් කෙලෙස් උපදින තැන්වල මේ හිත ගිහිල්ලා නවත්තන්නේ නැත හිත කෙලෙස් වර්ධනය කරන රූප එක්කම ශබ්ද එක්කම රස එක්කම ස්පර්ශ එක්කම එකට එකව කරලා තියන්ටම මම මගේ දවස වෙන් කරන්නේ නැත එතෙන්ට ගියොත් හිත රැකගන්න එක දුෂ්කර නැහැ දැන් කෙලෙස් අංගන දෙකක් සහිත පුද්ගලයෝ ගැන මං කිව්වා ටිකක් ගැඹුරුයි අමාරු ඇති මේක තේරුම් ගන්න තරහ වෙන්න එපා මේකත් තේරුම් ගන්න ඕනිද නැද්ද ඕනි මොකද ජීවිතේ සුරංගනා කතා නෙමෙයි කියන එක දැන් අපි දන්නවනේ නේද වැඩි හිටියෝ සාතිශය බහුතරයක් මෙතන ඉන්නේ අපි මේ ධර්මයේ තේරුම් ගන්න ඕන අපි දහම තේරුම් ගත්තොත් විතරයි අපි හිතන විදිය වෙනස් වෙන්නේ බෞද්ධයෙක් තමන්ගේ ඇතුලේ තියෙන ක්ලේශ ධර්ම හොඳට අවබෝධ කර ගන්න ඕන එතකොට අඩුම ඒව එක්ක හොඳ ගනුදෙනුවක් කරගන්න පුළුවන් වෙයි. දැන් තුන්වෙනි කෙනා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. ඔහු කෙලස් නැහැ. හැබැයි කෙලස් නැති බව දන්නේ නැහැ. තේදෙන? සමහර කෙලස් නැහැ එයාගේ හිතේ. හැබැයි එයා කෙලස් නැති බව දන්නේ නැහැ. මොකද්ද වෙන්න පුළුවන් කෙලස් නැති කෙනෙක් කෙලස් අඩු කෙනෙක් අලුතින් නරක කෙලස් ඇති නොවෙච්ච කෙනෙක් තමන් දන්නේ නැත්තම් තමන්ගේ ගාව ඒව නැති බව වෙන්න පුළුවන් දේ තමයි එයා ආයෙත් අර කුණු ගොඩවල් එකෙක් අහුවෙන්න ගිහිල්ලා නැති කෙලසුත් උපදින්න පුළුවන් හොඳට අවබෝධ කරගන්න තමන්ගේ ගාව දැන්ට නැති නරක සිතුවිලි මොනවද කියලාත් ලියන්න. අවංකව ලියන්න ඈ. බොරුවට ලියාගත්තට වැඩක් නැහැ. එහෙමත් වෙනවනේ සමහරුන්ට. දවස් දෙකක් ඔය කොහේ හරි භාවනා මධ්‍යස්ථානයකට ගියාම හිතනවා දැන් මට ධර්ම අවබෝධය ලැබිලා තියෙනවා. මම දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. නේද? දැන් මට නම් එහෙම ලොකු ආසාවක් නැහැ. අනිත්‍යක සමහරු ඉන්නවා දැන් අලුතින් පොඩ්ඩක් භාවනාවකට එහෙම ගියපු ගමන් වෙනද වගේ hina වෙන්නේ නැහැ. මොකද මම මෙඩිටේෂන් කරනවා. කතා කරන්නේ නේද? එහෙමයි ඉන්නවා. මා ඔබට කියන්නේ භාවනාව කියන්නේ අනිත් මිනිස්සුත් එක්ක සිනාසිලා කරුණාවෙන් කතා කරන එක නවත්තන්න තියෙන ව්‍යාපෘතියක් නෙවෙයි. මේ කලකිරිච්ච මිනිස්සුන්ගේ වැඩකුත් නෙමෙයි. ඔබ දහම් තේරුම් ගන්නද? හැබැයි රැවටෙන්න එපා මේ පොඩ්ඩක් බණක් ඇහුවා කියලා දහම් සූත්‍රයක් තේරුණා කියලා ඔබවත් මමවත් නිවන් දැකලා නැහැ නේද අපි මේක දැනගෙන දැනගත්තු එකත් ලොකු දෙයක් සුත්තමේ ප්‍රඥාව හැබැයි ආව කියලා රඟපාන්න ඕනේ අපි ස්වභාවිකව අපි ඉමු අපේ ඇත්ත ස්වરૂපය අඳුනගෙන නැත්නම් අපි රැවටෙනවා මම ඔබට සිහි කරන්නේ ඔබ ගාව දැනට ඉරිසියාව නැත්තම් ඇත්තටම මේක ගැන දැනුවත් වෙන්න. ඔබ ගැන ඇත්තටම දැනට ලෝභය තිබුණට විෂම ලෝභය නැත්තම් ඒ කියන අවිද්‍යාව. ලෝභය තියෙන්න පුළුවන් හැබැයි විෂම ලෝභය නැහැ. අනුන්ගේ වට ආස නැහැ. මගේ වට ආසයි. අනුන්ගේ වට ආස නැහැ. ඒක හොඳ තත්ත්වයක්. මම ඔබට සිහි කරනවා දැනට ඔබ ගාව විෂම ලෝභය නැත්තම් ඒක හොඳ තත්ත්වයක්. අනුන්ගේවට ආසාව ඇති වෙන්න දෙන්න එපා එතකොට. හැබැයි යම්කිසි කෙනෙක් තමන්ගේ ගාව නැති වෙච්ච කෙලස් ටික ගැනවත් හරියට දන්නේ නැත්නම් දැන් මගේ ගාව මේ කෙලස් නැහැ කියලා එයා ආයෙත් අරමුණු එක්ක දිගටම එක්කහුවෙන්ට ගිහිල්ලා මුළු සංසාරික ගමනම අවුල් කරගන්න පුළුවන්. ඒක හරියට අර හට්ටියේ උදාහරණෙන් මම ආයෙත් කිව්වොත් කඩෙන් ගේනවා සුපර් මාකට් එකකින් හොඳට පිරිසුදු කරලා තියෙන හට්ටියක්. යකඩ හට්ටියක් කියමුකෝ. හොඳට පිරිසුදු කරලා තියෙන. ලස්සනට ෂෝකේස් එකක දාලා තිබිච්ච හට්ටියක් අරගෙන ඇවිල්ලා ගේ පිළිකන්නේ තියා තියෙන. මොනව වෙයිද? ඈ? හට්ටිය ගෙනාවේ නම් පිරිසුදුව තමයි. හැබැයි අර තියා තිබෙ කොතනද? පිලිකන්නේ නේද? සා දූවිලි වැදෙනවා. වතුර පාරවල් වැදෙනවා.
වෙන්න පුළුවන් දේ හොඳට තිබිච්ච හට්ටිය මොකක් වෙයිද මල කඩ කාලා දිරාපත් වෙන්න පුළුවන් හිතත් එහෙමයි කොච්චර හොඳට හිත අරන් ආවත් වැඩක් නැහැ ඒක ගෙනහිල්ලා තියන්නේ ගෙනහිල්ලා නවත්තන්නේ නරක තැන්වල නම් ඒකනේ සමහරු විවාහ ජීවිතේට එනකන් හොඳට හිත රැකගෙන එනවා නේද එක්ක හු වෙනවා ගිහිල්ලා දුසිල්වත් එක්ක විවාහයේදී මොනවද වෙන්නේ නැති කුහකකම් ඇති වෙනවා නැති තරහවල් ඉර්ෂ්‍යාවවල් ඇති වෙනවා ඒවා තමන් තනියෙන් හිතුවොත් මම බඳින්න කලින් මට මේවා තිබුණද කියලා ඇත්තටම නැහැ ළමයි ඇති වෙනකොට උන තව ටිකක් අලුතින් හදාගන්න නේ දැන් මෙහෙම හිතලා හරියන්නේ නැහැ පුංචි උන් තින්නා කියලා තව ටිකක් නරක ඒවා හදා ගන්නවා හොඳ ඒවා හදා ගන්නව නම් කමක් නැහැ නරක ඒවා හදා ගන්නවා දරුවෝන්ගේ නාමෙන් බිරිඳගේ නාමෙන් සැමියාගේ නාමෙන් නේද මම ඔබට යෝජනා කරනවා කල්පනා කරන් වරද්ද ගන්න එපා කවුරු නිසාවත් නැති අකුසල් උපදව ගන්න එපා කවුරු නිසාවත් නැති කෙලස් හිතේ ඇති කර ගන්න යන්න එපා මොකද ඔබ එක්ක ඔය කිසිම කෙනෙක් රැකවරණයට එන්නේ නැහැ බුද්ධ ධර්මයට අනුව යථාර්ථය මොකද්ද පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති මට අහවලා ඉන්නවා කියලා අසුවල්තේ තියෙනවා කියලා යම් කිසි කෙනෙක් ඔළුවේ සංකල්ප හදාගෙන කෙලස් වර්ධනය කරගත්තට අත්තාහි අත්තනෝ නැති තමන්ට තමන් නැ කුතෝ පුත්තෝ කුතෝ දනං මොන සල්ලිද මොන පුත්තුද මොන ධනයක්ද මොන පුත්තුද ඒක තමයි ඇත්ත දේ එහින්දා පස්සේදී හමු වෙච්ච අය නිසා නරක සිතුවිලි හදා ගන්න එපා ගෙදරින් එනකොට ගෙනාපු හොඳ ටික මරණකන් තියාගන්න දරුවෝ නිසා බිරිඳ නිසා සැමියා නිසා නැන්දම්මා නිසා මාමණ්ඩි නිසා ලේලි නිසා නූපන් අකුසල් උපදව ගන්න එපා එයි ඔය කවුරු නිසා ඔය දේවල් හදාගත්තත් කවුරු සතුටු කරන්න ඔය දේවල් හදාගත්තත් මරණයේදී අපි කවුරුත් හරිම හුදකලා වෙනවද නැත්ද හුදකලා තනි වෙනවා කිසි කෙනෙක් එන්නේ නැහැ කිසි දෙයක් එන්නේ නැහැ මරණයේදී සල්ලි නම් කීයටවත් එන්නේ නැහැ නේ තේ එහෙම තයක් කර එහෙම එන්නේම නැහැ ඒ වගේ තැන්වලම නවතිනවා අතන අසුවල් අයියලාගේ ඉඩම ගාවක් කරබාගේ එතන ගෙදරා කරබාගේ එතන ඒ තැන්වලම මේවා ටික ඔක්කොම නවතිනවා අර්ථා ගෘහේ නිවර්තන්තේ ධනේ ගෙදරම ඒ තැන්වල දකුණු පළාත නෙමෙයි නේද දකුණු පළාතේ අය මල ගෙවල් වල හඳන්න ශූරයෝ පුදු මෑන්දිලි අඳනවා මල ගෙවල් වල මම මැරෙනවා ආයේ ජීවත් වෙන්නේ නැහැ නේද කී කියා රතෝනි දිදි අඬ අඬ කොහෙටද යන්නේ වලගාවට සුසාන භූමියට යනවා එතනින් පස්සේ වලට පනින්න වාගෙ ගිහිල්ලා හැරිලා ගෙදර යනවා ඊළඟ ඊට පහුවෙන්ද ඉඳලම සීට්ටු ඔට්ටු දානවා වැඩ නේ ඔච්චර වැඩ තියෙද මම මැරිලා කොහොමද සීට්ටු පහක 500 ගන්න දෙන්න තියෙන කවුරුත් මැරෙන්නේ නැහැ කවුරුත් වෙනුවේ ඒ නිසා මම ඔබට කියන්නේ පුද්ගලයෝ නිසා හරි දේවල් නිසා හරි නැති අකුසල් උපදව ගන්න එපා ඒ ඔක්කොම නවතිනවා සුසානේ මිත්‍ර බහන්දවක් එන්නේ දෙකයි සුක්‍ෘතං දුෂ්කෘතං චෛව හොඳයි නරකයි ගච්ඡන්ත මනු ගච්ඡති ඔබත් එක්කම එනවා මාත් එක්කම එනවා ඒකයි මම ඔබට කියන්නේ පිරිසිදුව ගෙනාවනම් හට්ටි පිරිසිදුවම තියාගන්න මේ ආයේ දූවිලි වැදෙන තැන්වල තිව්වොත් පිරිසිදුව ගෙනාපු හිතත් මොකක් වෙනවද අපිරිසිදු වෙලා තමයි ඔබගේ ගමන ඔබ නවත්තන්නේ ඔබගේ හිත ගැන මේ කෙලෙස් අංගන ගැන මේ රහතන් වහන්සේලගේ මේ දේශනාව හරි ලස්සන එකක් මේක අවබෝධ කරගත්තු කෙනෙක්
අද ඉඳලා පටන් ගන්න හිතරකද ඒ තුන්වෙනි පිරිස හතරවෙනි කොටස හතරවෙනි පිරිස තමයි කෙලස් රහිත සිතක් ඇතිව ඇවිල්ලා ඒ ගැන ඊටාම දැනුවත්ව අලුතින් කෙලස් උපදින්න දෙන්නේ නැතුවම නික්ම යන අය කවුද ඒ පිරිස මහරහතන් වහන්සේලා තමන්ගෙ ගාව කෙලස් නැහැ කෙලස් නැති බවත් දන්නවා කෙලස් නැහැ කෙලස් නැති බව දන්නවා ඒ කියන්නේ තමන් සියලු කෙලස් නැසුවට පස්සේ ඒක ගැන ඉතාම දැනුවත් කෙනාගේ ආයේ කවදාක ක්ලේශ ධර්ම උපදින්නේ නැහැ හැබැයි තින් මේ හිත එතෙන්ට පුහුණු කළොත් පමණයි පුහුණු නොකරපු හිතක් අනවට්ටිත චිත්තස්ස පුහුණු නොකළ හිතක් හරියට මොන වගේද වැස්සට සෙවිලි නොකරපු ගේ තෙමෙනා වගේ නිතර තෙමෙනවා හෙවිලි නොකරපු ගයක් නිතරම තෙමෙනවනේ එනේන වැස්සට අහුවෙනවා හිතත් එහෙමයි පුහුණු කළේ නැත්නම් රූප නිසා තෙමෙනවා හිත ශබ්ද නිසා තෙමෙනවා රාගයෙන් ද්වේෂයෙන් මත් වෙනවා දේශයෙන් තෙමෙනවා ඉරිසියාවෙන් තෙමෙනවා මේක තේරුම් ගන්න තේරුම් ගත්තොත් ඔබට පුළුවන් වේවි මහරහතුන් වහන්සේලා අත්විඳ ඒ උතුම් වූ ධර්මතාවයන් ඔබටත් මේ භවය තුලදීම අත්විඳින්නට